ප්‍රීතිපත්පන් සූරසේන යසන්ත කෝඩාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාව මතයි අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරුණේ. ඩයනාගමගේ මහත්මියට ශ්‍රී ලාංකික පුරවැසි භාවය නොමැති බවත් එබැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීදුරයක් දැරිය නොහැකි බවට තීන්දුව කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන් තීන්දුව පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ඉකුත් මැයි මාස 9 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී දැක් වූ අදහස් වලින් අධිකරණයට අපහාසයක් වූ බවට චෝදනා කරමින් වැලිගම නගර සභාවේ හිටපු සභාපති රොහාන් ජයවික්‍රම මහතායි පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා පැවසුවේ දේශපාලන කුමන්ත්‍රණයක කොටස්කරුවන් බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරවරුන් පත්ව තිබෙන බවට වගඋත්තරකාරිය සිදු කළ ප්‍රකාශය තුළින් මහජනතාව තුළ වැරදි වැටහීමක් ඇතිවන බවයි. ඩයනාගමගේ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා කරුණු දැක්වුවා. ඔහු පැවසුවේ අධිකරණයට අපහාස කිරීමේ චේතනාවකින් ඇය මෙම ප්‍රකාශය සිදු නොකළ බවයි. තමන් අධිකරණ තීන්දුව පිළිගන්නා බවට ඇය අදාළ මාධ්‍ය සාකච්ඡාව තුළම ප්‍රකාශ කර තිබෙන බවත් ඒ තුළින් ඇයට අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් නොතිබූ බව තහවුරු වන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා. මේ අතර අධිකරණයට අපහාස කළේ යයි චෝදනා කරමින් කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් බද්‍රාණි ජයවර්ධන සහ කොළඹ හිටපු නාගරික මන්ත්‍රි කිත්සිරි රාජපක්ෂ නායට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල අභියාචනාධිකරණය හමුවේ අද කැඳවුවා. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ කොළඹ නගර සභහ අපේක්ෂකයෙක් වන අජිත් පෙරේරා මහතායි. පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු දැක්වුවා. මරදාන අලවි මෞලානා උත්සව ශාලාව අත්පත් කර ගැනීම වළක්වාලමින් ඉකුද්දා අභියාචන අධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළ අතර වගඋත්තරකරුවන් එම නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙන බව සඳහන් කළා. බද්‍රාණි ජයවර්ධන මහත්මිය වෙනුවෙන් නීතිඥ සේනානි දයරත්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාව කිසිදු අවස්ථාවක අධිකරණ නියෝගයේ උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර නොමැති බව සඳහන් කළා. එම අවස්ථාවේදී විවෘත අධිකරණයේ කරුණු දැක් වූ අභිහචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා කොළඹ නගර සීමාවේ තිබෙන පොදු ගොඩනැගිලි සියල්ල කොළඹ මහනගර සභාවට අයත් බවත් ඒවා සිංහල දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට භුක්ති විඳිය හැකි ආකාරයෙන් පවත්වාගෙන යාමට නාගරික පාලනය කටයුතු කළ යුතු බවත් සඳහන් කළා. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශ්ව කැඳවා ගැටලුව සැමතේකට පත්කර ගැනීමට කටයුතු කරන ලෙස නාගරික කොමසාරිස්වරයට නියම කළ අභිහචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම ඔක්තෝබර් මාස 22 වනදා කැඳවන ලෙසත් නියෝග කර සිටියා.